Agenda de 40 yani. ඉවරයි චුට්ටක් යස් කියන යම් කීප දෙනෙක් හරි නැද්ද තාම හරි හරි ත්‍යාර කෙලවරේම BARR තේන්න ඇති දන්නේ බාර් නේ BAR බාර් ඒක බාර් නෙමෙයි නිකම් බාර් විතරයි හරි නේද? කන්නද? පස්සේ අර පොඩි සම්බන්ධතා ටිකක් තියෙනවනේ ඒ ටික ලියාගනිමු අපි. යටින් රූපේ යටින්ම ලියා ගන්න පුතේ එකයි බාර් සමානයි එකයි බාර් සමානයි වායුගෝලීය පීඩන එකයි වායුගෝලීය පීඩන වායුගෝලීය පීඩන එකයි සමානයි පැස්කල් නම් 10^5 10^5 පැස්කල් පොඩි හරි අවබෝධයක් ඇති නේද මේ පීඩනයේ මනින එකක හරි පැස්කල් නම් අපි කියනවා 10^5 කියලා හරි एक पड़ा उन्ना लेरा त्याग करने पड़ी उन्ना कोटुआ को ली दाग करने वाके इट ये मुकदमे दहाई पहाई अरे अन्न भौतिक वर्गीकरण को से इतने ही बरा इलंटली आगन्न मातृका पुते जैव विद्यात्मक वर्गीकरण जैव विद्यात्मक वर्गीकरण जैव विद्यात्मक वर्गीकरण
හරි එතකොට මං ඒ ටික ලියලා තිබුණේ බෝඩ් එකේ මතක ඇති නේද මකන්න උනානේ අපිට ජෛවවිද්‍යාත්මක වර්ගීකරණයේදී එතකොට අපි කියනවා නැවත ජලය කාණ්ඩ තුනකට බෙදනවා පුතේ ශාකයට ලබාගත හැකි ජලය ශාකයට ලබාගත නොහැකි ජලය සහ අතිරික්ත ජලය නැත්නම් අතිරේක ජලය කියලා තියෙනවා හරි අපි ඉස්සලා ඒ තුන ලියමු ඊට පස්සේ එකිනෙක පැහැදිලි කර ගැනීම කරමු රයිට් ලියන්න මේ විදිහට මෙහිදී පාංශු ජලය කාණ්ඩ තුනකට වර්ග කරයි කාණ්ඩ තුනකට වර්ග කරයි එක ශාකයට ලබාගත හැකි ජලය අපි මෙහෙම කරමුද ඒක එතනම පැහැදිලි කරමුද පොඩි පැහැදිලි කිරීමක් තියෙන එතනම කරලා යමුනේ ලේසි ලියාගන්නකො ශාකයට ලබාගත හැකි ජලය දෙවෙනි එකට එන්න එපා එහෙනම් ශාකයට ලබාගත හැකි ජලය හරි එතකොට දැන් අර භෞතික වර්ගීකරණයේ ඇතුළේත් ඇත්තටම කියවුණා පුතේ ශාකයට ගන්න පුළුවන් මොන ජලය විතරද කේශාකර්ෂණ ජලය විතරයිනේ ගුරුත්වාකර්ෂණ ජලය ගන්න බෑ හරි ඉක්මනින් බැහැලා යනවානේ බස් එකෙන් බැහැලා ගියා හරි අපි හැරෙනකොට එයා බැහැලා ගිහිල්ලා ඉවරයි ඊළඟට ජලාකර්ෂණ ජලය ගන්න බෑ එයා බලන්නේ ඔරවනවා එහෙම යත් ඉන්නවන්නේ පොඩ්ඩක් බල ඔරවනවා අපි ඉතින් නෑ විතරේ හොඳයි නේද දැල්ලත් නේද සපත්තු පාරක්වත් කන්න උන සෙරප්පු පාරක්වත් කන්න උන කියලා නිමාඩු පාඩුවේ අපේ පාඩුවේ යන ගන්න බෑ සමහර අය නැත්තම් බස් එකට නැගපුලේ ඉඳලා ඉතින් එක්ක කොල්ලත් එක වෙන්නදී මල් කඩනවා 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 ඉවරයක් නෑ ආ ඉතින් වැඩක් නෑනේ පොතේ ගන්න බෑ ඒක අපි කතා අපි අහක බලන්න යනවා ඒ හරියට නිකන් ජලාකර්ෂණ ජලය වගේ තමා හරිද එහෙනම් ජලාකර්ෂණ ජලය ගන්න බෑ ගුරුත්වාකර්ෂණ ජලය ගන්න කලින් බැහැලා යනවා එහෙනම් ගන්න පුළුවන් කේශාකර්ෂණ ජලය විතරයි හැබැයි අර දැන් අපේ චාර්ට් එකට අනුවත් මම පැහැදිලි කළා අපිට අපි කියනවා ශාකවලට කේශාකර්ෂණ ජලයත් පුතේ සම්පූර්ණයෙන් ගන්න බෑ කොටසක් විතරක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා පැහැදිලිද ලියාගත් ශාකවලට ගත හැක්කේ ශාකවලට ගත හැක්කේ කේශාකර්ෂණ ජලය පමණි ශාකවලට ගත හැක්කේ කේශාකර්ෂණ ජලය පමණි කේශාකර්ෂණ ජලයේද ඒකේ නම් පොයින්ට්ස් කැඩුවේ නැතත් කමන්න ඇලි යන්න යන්න පොඩි වාක්‍ය දෙකක් වැටෙන්නේ කේශාකර්ෂණ ජලයේද සම්පූර්ණයෙන් ගත නොහැකි අතර සම්පූර්ණයෙන් ගත නොහැකි අතර සම්පූර්ණයෙන් ගත නොහැකි අතර කොටසක් පමණක් ගත හැක කොටසක් පමණක් ගත හැක කොටසක් පමණක් ගත හැක හරි පැහැදිලි නේද පුතේ එතකොට ශාකයට ලබාගත හැකි ජලය ලියන්න දෙවෙනි එක ශාකයට ලබාගත නොහැකි ජලය ශාකයට ලබාගත නොහැකි ජලය හරි දාගන්න මොන ජලයේද ශාකයට ගන්න බැරි අර මල් කඩනක්කා හරිද ජලාකර්ෂණ ජලය කියන්නේ පසට තදින් බැඳිලා ඉන්නේ
අර යට තද බැඳීමක් තියෙනවා. ඒ බැඳීම කඩන්න හම්බ වෙන්නේ. ඒක නිසා එයා අපිට ගන්න හම්බ වෙන්නේ නෑ. ඒ වගේ තමයි අපිට බෑදිලි දෙන්න ශාකවලට ගන්න බැරි ජලය කියන්නේ අපි ජලාකර්ෂණ ජලය. එතකොට හොඳට මතක තියාගන්න මේ ජලය පසේ තියෙනවා. යා බස් එකෙන් බැහැලා ගියේ නෑ. මටත් පස්සේ බහින්නේ සමහර විට. හරි, ගොඩ දුර යන එක්කෙනෙක්. හැබැයි යන කල්ම පොතේ බස් එකේ මල් කඩ කඩ යන්නේ අපි දිහා බලන්නේවත් නෑ. ඒ කියන්නේ කිසිම අර ඒ කියන්නේ අපි කියන්නේ අර කිසිම නිකං මේ ඉංගියක්වත් නෑ. කතා කරන්න සුදුසු ඉංගියක්වත් නෑ. හරි, ගන්න පුළුවන් හැකියාවක් කොහෙත්ම පෙන්නන්නේ නෑ යන්නේ වගේ. හරි, හොඳට තේරුම් ගන්න. මම මේ කියන දේෙන් තේරුම් ගන්න. මේ ජලයේ පසේ තියෙනවා පුතේ. තිබුණත් ගන්න බෑ. අරයක් සීට් එකේ ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, බැස්සේ නෑ. ඒත් ගන්න බෑ. මේ ජලයේ පසේ තියෙනවා, ඒත් ගන්න බෑ. හරිද? ලියා ගන්න එහෙනම්. පස තුල රැඳී තිබියදීත්, පස තුල රැඳී තිබියදීත්, පස තුල රැඳී තිබියදීත්, පස තුල රැඳී තිබියදීත්, ශාකයට ලබාගත නොහැකි ජලයයි, ශාකයට ලබාගත නොහැකි ජලයයි, ශාකයට ලබාගත නොහැකි ජලයයි, ශාකයට ලබාගත නොහැකි ජලයයි, හරි. ඒකටම ලියන්න, කඩන්න ඕනේ නැහැ. කැඩුවත් කමක් නැහැ. වෙනම පොයින්ට් එකකට. සම්පූර්ණ ජලාකර්ෂණ ජලයත්, සම්පූර්ණ ජලාකර්ෂණ ජලයත්, සම්පූර්ණ ජලාකර්ෂණ ජලයත්, සම්පූර්ණ ජලාකර්ෂණ ජලයත්, කේශාකර්ෂණ ජලයෙන් කොටසකුත්, කේශාකර්ෂණ ජලයෙන් කොටසකුත්, කේශාකර්ෂණ ජලයෙන් කොටසකුත්, මීට අයත් වේ. කේශාකර්ෂණ ජලයෙන් කොටසකුත් මීට අයත් වේ, මීට අයත් වේ. කේශ එකකට කියන්න අමතකුණා ඉස්සෙල්ලා පැහැදිලි කිරීමේදී. කේශාකර්ෂණ ජලයෙන් කොටසකුත් ඔබට අයිති වෙනවා. හරි, බාර් කීයට වැඩිද? බාර් 15ට වැඩි කේශාකර්ෂණ ජලය. එමෙ නැත්නම් බාර් 15ක් 31ක් අතර තියෙන කේශාකර්ෂණ ජලය. හරි, ඊළඟට තුන්වෙනි එක ලියන්න පොතේ. අතිරික්ත ජලය, තුන්වෙනි එක අතිරික්ත ජලය, අතිරික්ත ජලය, ඒ යටතේ ලියමු. අතිරික්ත ජලය කියන්නේ ගුරුත්වාකර්ෂණ ජලය පුතේ. ශාකවට ප්‍රයෝජනවත් නැහැ, ලියන්න එපා. ශාකවට ප්‍රයෝජනවත් නැහැ. හැබැයි ඒ ප්‍රයෝජනවත් නොවෙන්න හේතුව වෙන එකක්. අර ශාකවට ගන්න බැරි කතන්දරේ නෙමෙයි මෙතන තියෙන්නේ. ගන්න බෑ. ඒ ගන්න බැරි වෙන්න හේතුව, ගන්න බැරි වෙන්න හේතුව මෙයා ඉක්මනින් මොකද වෙන්නේ? මෙයා ඉක්මනින් පස්සෙන් බැහැලා යනවානේ. ඒ නිසා තමයි අපිට මේ ජලය ගන්න බැරි වෙනවා කියලා අපි කියන්නේ. ඒක නිසා අපි මේ ජලය සාමාන්‍යයෙන් හඳුන්වනවා ඔන්න අතිරික්ත ජලය. පස්සේ තියෙන්න ඕනේ නැති ජලය විදිහට තමයි අපි සලකන්නේ. පස්සෙන් ඉවත් විය යුතු ජලය විදිහට අපි සලකනවා. පැහැදිලිද? රයිට්. ලියා ගන්න. මගේ සිග්නල් අවුලක් පෙන්වන්නේ නැහැ නේ ළමයි. මයික් එකේ අවුලක් නැහැ. අනිත් අයට ඇහෙන්නේ නැතු වෙනවද? චුට්ටක් කියන්නකො. අනිත් අයට ඇහෙන්නේ නැතු වෙනවද?
දැන්නම් හරි දැන්නම් ඇහෙන්නේ දැන්නම් සිග්නල් නැතුව ගියා දැන් ඇහෙනවනේ හරි මම බලන්න චුට්ටක් අරක සිග්නල් දිහා හරි ඔක්කොම බලන්න බෑනේ එපා වෙනවා කැමරාව දිහා බලන්නත් ඕන අර පැත්තේ අනිත් ෆෝන් එකෙන් සිග්නල් ඒක විතරයි සිග්නල් පේන්නේ ඒ ෆෝන් එකේ පේන්නනවා සිග්නල් දැන් මං හිතන්නේ ඇහෙනව ඇති ගැටලුවක් නෑ රයිට පිළියමුකෝ ලියා ගන්න මේ විදියට මුකුත් ලිව්වේ නෑනේ නේද ලියන්න ශාකවලට ශාකවලට ලබා ගැනීමට ප්‍රමාණවත් තරම් ශාකවලට ශාකවලට ලබා ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් ප්‍රමාණවත් තරම් කාලයක් පසේ රැඳී නොපවතින ජලයයි පසේ රැඳී නොපවතින ජලයයි පසේ රැඳී නොපවතින ජලයයි ප්‍රමාණවත් තරම් කාලයක් පසේ රැඳී නොපවතින ජලයයි හරි ශාකවලට ලබා ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් පසේ රැඳී නොපවතින ජලයයි හරි නේද ශාකවලට ලබා ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් පසේ රැඳී නොපවතින ජලයයි ඒකටම ලියන්න ගුරුත්වාකර්ෂණ ජලය මීට අයත් වේ ගුරුත්වාකර්ෂණ ජලය මීට අයත් වේ ගුරුත්වාකර්ෂණ ජලය මීට අයත් වේ මෙම ජලය පසේ රැඳී පැවතීම මෙම ජලය පසේ රැඳී පැවතීම මෙම ජලය පසේ රැඳී පැවතීම දුරුවල ජලවහන තත්ත්වයක් වේ මෙම ජලය පසේ රැඳී පැවතීම දුරුවල ජලවහන තත්ත්වයක් වේ දුරුවල ජලවහන තත්ත්වයක් වේ හරි මම මේක කලින් කිව්වා ඔයාලට ගුරුත්වාකර්ෂණ ජලය යටතේ මෙම ජලය පසේ රැඳී පැවතීම දුරුවල ජලවහන තත්ත්වයක් වේ පැහැදිලිද ඒ නිසා මේ ජලය අයින් වෙලා යන්න ඕන ඒකයි අපි අතිරික්ත කියන්නේ අතිරික්ත කියන්නේ වැඩි කියන අදහස නේ අතිරික්ත කියන්නේ වැඩි ඒතර මේ ජලය පසට ඕනේ නැහැ කියන අදහස තමයි තියෙන්නේ මේ ජලය පසට අවශ්‍ය නැහැ අතිරික්ත වැඩි ජලය ඔයා යන්න ඔයා අපිට එපා වගේ පැහැදිලි නේද right එතනින් පොතේ ඔන්න ඒ ටික ඉවරයි හරිද සිග්නල් අඩු වුණානේ දැහැනවනේ අය හරි මොන හරි ගැටලු තියෙනවද ඊට පස්සේ අපිට තියෙනවා පාංශු ජලයේ pH pH නෙමේ pF අගය කියලා එකක් කතා කරන්න. එතෙන්ට යන්න කලින් මොනව හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇහුන් නැති කොටසක් හරි කමක් නැහැ. තියෙනවා නම් කතා කරලා අහන්න කියලා දෙන්න. ඇහුන් නැති කොටසක් හරි මොනව හරි තියෙනවා නම් අහන්න. නැහැ. එකන හොඳටම ඇහිලා තියෙනවා හොඳටම තේරිලා තියෙනවා එහෙනම් ඈ මන් දන්නේ මන් හිතා ගන්නවා හොඳටම ඇහුණා හොඳටම තේරුණා කියලා අර සාමාන්‍යයෙන් කියනවනේ ළමයින්ට ප්‍රශ්න නැහැ කියලා කියන්නේ හරි ළමයෙකුට දැන් අපි ගැන්නුවට පස්සේ ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ
ඒකේ කාරණා දෙකයි තියෙන්නේ දෙපැත්තයි තියෙන්නේ මේ සාමාන්‍ය කියලා ඇති චූටි කාලේ එක්කෝ උගන්නපු දේ 100ට 100ක් තේරුණා එහෙම නැත්නම් උගන්නපු මෙලෝ දෙයක් තේරුණේ නැහැ ඔය දෙපැත්තේ තමයි ඉන්න ඕනේ ප්‍රශ්න නැත්නම් ඔය දෙපැත්තේ තමයි ඉන්නේ එක්කෝ 100ට 100ක් තේරුණ පැත්තේ එහෙම නැත්නම් මෙලෝ දෙයක් තේරුණ නැති පැත්තේ අතරමැද ඉන්නවා නම් ප්‍රශ්න තියෙන්න ඕන මං ප්‍රශ්න නැති වුණාම ඉතින් මං හිතා ගන්නවා එන 100ට 100ක් තේරුණ පැත්තේ තමයි වල ඉන්නේ කියලා රයිට් ප්‍රශ්නයක්ද අතිරික්ත ජලයේ මුල කොටස අතකත් නේද කොහමද තුන්නේ එක ශාකවල එහෙම නේද කිව්වේ ශාකවලට ලබා ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් පසේ රැඳී නොපවතින ජලයයි ශාකවලට ලබා ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් පසේ රැඳී නොපවතින ජලයයි ශාකවලට ලබා ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් පසේ රැඳී නොපවතින ජලයයි එමුනේ කිව්වේනේ හරි තුර ආල ඉන්න අර සියයට සියයක් තේරුණ ගොඩේ නේ නේ ප්‍රශ්නයක් නෑනේ සියයට සියයක් තේරුණ ගොඩේ ඉන්නවනේ හරි එහෙනම් ඉතින් අපි යමු ඊළඟ මාතෘකාවට ලියන්න පුතේ පාංශු ජලයේ PF අගය පාංශු ජලයේ PF ඈ PF simple P capital F PF අගය PH නෙමේ ඒ සමහර මේ paper දැන් agri paper එකේ මෙවනකොට ඕක තිබුණොත් අනිවාර්යෙන් ගහලා යවන්නේ PH කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය එහෙම මෙහෙන් හරි ඉගෙනග චුට්ටක් හරි විද්‍යාව ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් type setting කරන්නේ ඌ අහලා තියෙන PH කියන එක විතරනේ. ඇග්‍රිම ඉගෙන ගත්ත එකෙක් ඉන්නෝනේ PF අහන්න නම්. එතකොට ඌ ඕක නිකන් F වගේ දැක්කා තමයි මේක F නෙමෙයි මේ වැරදිලා වෙන්නේ PH කියලා ඌ ගහනවා. ඊට පස්සේ ඉතින් ඔය paper මං කියන්නේ මේ exam අවසාන exam එකේ paper එක නෙමෙයි. ඌ වඩා දුර term test paper තියෙනවනේ. පළාත් වලින් එම අදලා ඉන්නේ. තියෙන්නෙම PH කියලා. පළාත් වලින් එන paper වල. ගොඩක් දුරට ඒ කියන්නේ paper එක proof බලන්නේ ගොඩක් දුරට. ඔහේ ගැහුවා ඒක මෙව්වා. මේවා අර අපි කියන්නේ ශෝධපත් බලනවා නම් සංශෝධන බලනවා නම් අහු වෙනවා. හරි එහෙනම් බලන්නේ ගොඩක් දුරට ඔය පළාත් වලින් ගහන්නේ වගේ වැරදි තියෙනවා ගොඩෝ වැරදි තියෙන අකුරු එහෙම හරි සමහර වචන ඒ කියන්නේ ටයිප් සෙටින් කරන එක අදන්න වචන තමයි ගහන්නේ තමයිලා ඌ අහලා නැති වචනයක් නෑ ඌට අකුරු තේ පේන්නෙත් නැත්තා ඌට ළඟින් හිතෙන වචනයක් සමහරවිට ගහලා තියෙනවා විශේෂයෙන් මේක නම් ගහනවමයි PF කියලා දුන්නොත් පුතා ගහන්නෙම PH තමයි ඌ ඇයි ඌ අහලා තියෙනෙම PH විතරනේ PF කියන එක අහන්න ඌ ඇග්‍රි කරපු එකෙක් නම් ටිකක් හරි shape දද්දට එහෙම නැති වෙන්නේ නේ ඇග්‍රි කරපයි type setting කරන්නේ නැහැ නේ ඇග්‍රි කරපයි කුඹුරු කොටනවා කොහෙද type setting කරන්නේ නේ අර දැන් අපේ මේ කෘෂිකර්ම ඇමති දෙන්න යන්නේ මේ කාටද ගුරු මේ sorry ගොවීන්ට ටැබ්ලට් දෙන්න යන්නේ නේ ටැබ් ටැබ් පරිගණක යන්න දැන් යන්ත්‍ර දෙන්න යනවා ඒ ඉතින් එතකොට යාළට ටැබ් පරිගණක යන්ත්‍ර කියන්නේ ගොවීන්ට එතකොට ළමයින්ට උදළු ඉගෙන ගන්න නේද දැන් ළමයින්ට යාළට ටැබ් නම් දෙන්නේ ගොවිතැන් කරන්න ගොවීන්ට දෙන්න ඕනේ සාමාන්‍ය උදළු අනම්ම නම් පොහොර උදළු බීජ ඒවන දෙන්න ඕනේ ගොවීන්ට හරි එතකොට ගොවීන්ට දෙනවලු ටැබ් පරිගණක යන්ත්‍ර එතකොට ළමයින්ට ඉගෙන ගන්න උදළු කැටි නේද බීජ පොහොර ළමයින්ට ඒව තමයි දෙන්න වෙන්නේ ඒක ඔක්කොම මාරු වෙලා තියෙන්නේ හරි මේ ඔක්කොම කන පිට යන්නේ හරි ළමයින්ට දවද ඔය නේද දුෂ්කර පළාත්වල ඉන්න ළමයින් ටිකක් බල්ලත් නේද ටැප් ටිකක් දුන්නොත් පාඩු නෑනේ හරි ගොවීන්ට ටැබ් මෙහ බොරු මොන ගොවීන්ට මොන ටැබ්ද හරි බොරු කියන්නේ අතේ පැලවෙන බොරු කියනවා හරි ඉස්කෝලවල ටැබ් එවලා තියෙනවා හැබැයි ඒවත් ඉතින් ඉස්කෝලවල පුස්තකා ඇතිද හරි ප්‍රින්සිපල් බය ඒව දෙන්න කාට හරි ඒවත් ඉතින් ඔහේ පුස්තකා ඇතිද පාවිච්චිකුත් නැහැනේ ඉතින් ඉස්කෝලවලටම දැන් ටැබ් 100ක් විතර වගේ එවලා තියෙනවා එක ඉස්කෝලයකට ඉතින් ඒ ඉස්කෝලේ
ඔන්ලයින් පන්ති යන්න පහසුකම් නැති දරුවෝ බල්ල දෙන්න ඕන. මොකද ප්‍රින්සිපල්ලා දෙන්නේ ඇයි? වගකීම ප්‍රින්සිපල් ගන්න ඕනේ තියෙන්නේ. ඒ පුද්ගලයාගේ හැටියට පුද්ගලයා විදිහට එයා හරි ඉතින්. එයත් කැමති නැහැ නේ අනවශ්‍ය රිස්ක් එකක් ගන්න. ඕක ළමයෙකුට දීලා ඌ කඩා ගත්තොත් හරි මොනව හරි කරගත්තොත් ඒකේ වගකීම ගන්න ආයේ කෙනෙක් නැහැ ඉතින් නේ. ඒක නිසා දෙන්න. ඒක කෙලින්ම රජෙන්ම ඔයා මේක තියාගන්න කඩා ගත්ත හරි මොනව හරි ඒක හරිනේ කියලා ටැබ් එකක් දුන්න නම් හරි ඉතින් ග්‍රාම සේවා කොට්ටාශයකින් ළමයි දෙතුන් දෙනෙක් හරි තෝරාගෙන නේද ගොඩාක් දුප්පත් ළමයි ඉන්නවා නම් බලලා නේද මහලුකු ගණන් වෙන්නේ නැහනේ නේද. ඕව මොනවද අර දොය්‍ය බබා හේරත් දොය්‍ය බබා හේරත් දන්නවනේ මං කිව්වනේ. දොය්‍ය බබා හේරත් දන්නවනේ මේ වාරිපල ඉන්නේ දොය්‍ය බබා හේරත් දිබි හේරත් දිබි හේරත් අර බිත්තර ඇමති කුකුල් මස් බිත්තර හරි ඔයාලගේ ඇමති හරි මේ අර මිනිහාට අර කොළමින් දීලා තියෙන නිල නිවාසෙට අනන්ත වෙනවා කියන්නේ ඇඳ ඇඳ ලක්ෂ තුනයිද කොහෙදලු ඇඳ ලක්ෂ තුනයිද හරි ඇඳවල් හයක් අරන් තියෙන ලක්ෂ 25ක්ද 27ක්ද ගිහිල්ලා. ඊට පස්සේ මෙට්‍රස් එක 77,000 එක මෙට්‍රස් එක මේ මෙට්‍රේ නිදාගන්න මේ දන්නේ නැති වෙනනේ. හරි ආපිකෝ වර්ගයේ විශේෂ මොනවාරි ප්‍රීමියම් වර්ගයේද මොකද හෝ මෙට් එකක් මෙට්‍රස් එක 77,000 මෙට්‍රස් එක. හරි මේ ඉතින් එච්චර වියදම් කරන්න නේද ඔහුගේ බුදියන්න බුදියන්න නෙමෙයි මේ මිනිස්සු ඉන්නේ වැඩ කරන්නනේ. හරි ඉතින් මෙට්‍රස් එකට 77,000 ගෙවන වෙලේ ඕකෙන් ටැප් පරිගණක යන්ත්‍ර තුනක් විතර අරන් ළමයට දුන්නා නම් ඉගෙන ගන්නවානේ. අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න සල්ලි තියෙනවා, අවශ්‍ය දේට වියදම් කරන්න සල්ලි නැහැ. එතකොට සල්ලි නැහැ නේ. අර ඇවිදින මන් තීරු හදන සල්ලි තියෙනවා, අනිත් දේවල් වලට සල්ලි නැහැ. මේ මිනිස්සුන්ට කියනවා කැපකිරීම කරන්නලු නේද. සල්ලි තියෙනවා නෑ කියලා කියන්න බොරු. සල්ලි තියෙනවා, සල්ලි එයාලට ඕන දෙයට තමයි වියදම් කරන්නේ, අවශ්‍ය දෙයට නෙමෙයි වියදම් කරන්නේ. එයාලට ඕන දෙයට එයාල වියදම් කරනවා නේද. ඒක නෙවෙයි නේද. නැත්නම් මේ මේ අල්ල පනල්ලේ නේද මේ වැටිලා ඉන්න වෙලේ නේද ගොඩ එන්න බැරුවන මිනිස්සු ඉන්නේ මේ වෙලාවේ. ඒ වෙලාවේ නේ කමකාට ඇවිදින්නද එළියට බහින්නත් බෑ නේද, ඇඳෙන්නේ තියක් දාලා නේ කාට ඇවිදින්නද වගේ. තව අවුරුදු දෙයක් එහෙම හදන්න ඕන එකක් හදන්න ඕන තැන් වල හදන්න ඕන, වැවක් උඩම හදන්න ඕනේ නැහැ ඒක එක කමක් නැහැ. ඉතින් ඇවිදින මන්තිරු හදන්න හදන්න ඕන වෙලාවක් නෙමෙයි නේ මේක. මේ වෙලාව හදන්න ඕන වෙලාවක් නෙමෙයි මේ වෙලාව. ඊට වඩා කොච්චර දේවල් කරන්න තියෙනවද නේ. මිනිස්සුන්ට කන්න හරියට නෑ, සමහර මිනිස්සුන්ට රැකියාවකට යන්න විදියක් නෑ නේද. ඒ ඇස්සේ ඔක්කොම් පැත්තකින් දාලා ඇවිදින මන් තීරවද කොහොම ඇත්තටම ඉතින් පිස්සු කියලා හිතනවා නේ මිනිස්සුන්ට. හරි පිස්සු නෑ ඉතින් මේ සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක් තමයි හොයන්නේ. හරි සල්ලි ටිකක් හොයාගන්න ක්‍රම හොයනවා එච්චර තමයි, වෙන මොකුත්. ඉතින් ඔය හදපුවාම කන්ට්‍රැක්ට් මම ඊට කලින් පැහැදිලි කරලා ඇතිනේ. ඔය වගේ කොන්ක්‍රීට් කැටේ ඉඳලා ඊට පස්සේ මන්ත්‍රීවරුනේ කරන්නේ. ඉතින් ඒ වගේ හොඳට හම්බ කරනවා. ඉතින් මේ තේරුම් ගන්න ඕනනේ හම්බ කරන්නත් ඕන කියමුකෝ. එහමට මේ වෙලාවේ චුට්ටක් හිතන්න එපා. අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා තේරුම් අරගෙන ඒව කරන්න ඕනනේ. හරි එමු PF වගේ. ඒතර PH නෙමෙයි පටල ගන්න එපා ඔයාලවන්න. රයිට් මෙහෙමයි දැන් අර අපේ අර චාට් එක පොඩ්ඩක් ඔන්න මවා ගන්න ඔළුවේ. ඒ චාට් එකට අනුව තේරෙන දේ තමයි පොතේ පසේ ජලයේ වැඩි වෙන්න වැඩි වෙන්න පසෙන් ජලයේ ඉවත් කරන්න ලේසියිනේ. පසේ ජලයේ පස සම්පූර්ණ වෙලා තියෙන අවස්ථාවේ කිසිම බාහිර බලයක් ඕනේ නැහැ ඇත්තටම. නිකම්ම ජලයේ ටික කොටසක් වෑසිලා යනවා. එහෙමනේ නේද? අර රෙද්දේ උදාහරණේ ගන්නත් පුළුවන්. රෙද්ද වතුරේ ඔබලා අපි එළියට ගත්තාම කිසිදු බාහිර බලයකින් තොරව නිකම් වතුර ටිකක් අයින් වෙලා යනවනේ. හැබැයි රෙද්දෙන් ජලයේ අයින් වෙන්න අපි ඒ තියෙන ජලය අයින් කරන්න දෙන්න උන බලය මොකද වෙන්නේ? ටික ටික වැඩි වෙනවනේ. දැන් ජලයේ කොටසක් ඔන්න නිකම්ම වෑස්සිලා අයින් වුණා. රෙද්ද උදාහරණෙම ගන්න.
ඊළඟට කොටසක් වාට අයින් කරන්න පුළුවන් වාට තනියම මිරිකලා තනියම මිරිකලා අයින් කරන්න පුළුවන් ප්‍රායම් බලයක් දෙනවා දැන් රත්මිටි කාගෙන බලයක් දෙනවා ඊළඟට වාට ඕන නම් තව එක්කෙනෙක් සපෝට් එක අරගෙන මං කිය මේ පැවුයි පැත්තෙන් අල්ලගනින් මම මේ පැත්තෙන් මිරිකන්නම් කියලා දත්මිටි කාගෙන මිරිකන අරු දත්මිටි කාගෙන අල්ලන්නේ නැවුත් කරකෙන්න දැන් මේ පැත්තෙන් කරකුණ කරකෙල්ලට එහෙම ටිකක් ඔන්න හරි මේ ජලයේ ටික අයින් කරගන්න පුළුවන් ඒත් ඔක්කොම අයින් කරගන්න බෑනේ ඉතුරු ටික අයින් කරන්න මං කිව්වා අවුවේ දාලා වේලන්න වෙනවා එහෙනම් තේරුම් ගන්න පුතේ තේරුම් ගන්න ජලය අයින් වෙන්න අයින් වෙන්න ඉතිරි වෙන ජලය අයින් කරන්න දෙන්න ඕන බලය වැඩි වෙනවානේ ඒකනේ වෙන්නේ ජලය අයින් වෙන්න අයින් වෙන්න ඉතිරි ජලය අයින් කරන්න අපිට වැඩි බලයක් දෙන්න ඕනේ. ඉතින් ඕක පසටත් ඔය විදිහමයි පොතේ. පසේ ජලය අයින් වේගෙන අයින් වේගෙන අයින් වේගෙන එනකොට ඉතිරි ජලය ඉවත් කරන්න දෙන්න ඕන පීඩනයක් ටික 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 වැඩි වෙනවා. හරි නැත්තම් බලය වැඩි වෙනවා කියලා කියනවා. ඉතින් ඔන්න ඔය පසේ තියෙන ජලය අයින් කරන්න දෙන්න ඕන ඒ බලය පිළිබඳ මිනුමක් තමයි අපි මේ PF වගේ කියලා කියන්නේ. පැහැදිලිද පසේ තියෙන ජලය පසෙන් ඉවත් කරන්න දෙන්න ඕන බලය පිළිබඳ මිනුමක් තමයි මේ PF කියන්නේ. එහෙම නැත්නම් තව පැත්තකින් කියනවා නම් පසට ජලය කොච්චර ශක්තියකින් බැඳිලා තියෙනවද කොච්චර තදින් බැඳිලා තියෙනවද ඒ පිළිබඳ මිනුමක් කියන්නත් පුළුවන්. සාධාරණයිනේ නේද? සාධාරණයිනේ. පසට ජලය ගොඩාක් තදින් බැඳිලා නම් ඒ ජලය අයින් කරන්න දෙන්න ඕන බලය වැඩිනේ. පසට ජලය තදින් බැඳිලා නැත්නම් ඒ ජලය අයින් කරන්න දෙන්න ඕන බලය අඩුයි කියලා අපිට කියන්න පුළුවන්. තේරෙනා නේද? එහෙනම් PF වගේෙන් අපි බලන්නේ මේ පසේ තියෙන ජලය අයින් කරන්න දෙන්න ඕන බලය කොච්චරද කියන එක. මම ප්‍රස්ථාරයක් අඳිනවා බලන්න දැන්. මේ පැත්තට දානවා පුතේ පාංශු ජලය පසේ තියෙන ජල ප්‍රමාණය. පසේ තියෙන ජල ප්‍රමාණය. මේ පැත්තට මම දානවා PF වගේ. මේ පැත්තට දානවා PF වගේ. හරි මේ පැත්තට යන්න යන්න පසේ ජලය වැඩි වෙනවා. පසේ ජලය වැඩි වෙන්න වැඩි වෙන්න ජලය අයින් කරන්න දෙන්න ඕන බලය අඩු වෙනවානේ. එහෙම නැත්නම් අනිත් පැත්තට කියන්න පුළුවන්. පසේ ජලය අඩු වෙන්න ඉතිරි ජලය අයින් කරන්න දෙන්න ඕන බලය මොකද වෙන්නේ? වැඩි වෙනවානේ. එහෙනම් අපිට පාංශු ජලයත් එක්ක PF වගේ වෙනස් වෙන විදිය පුතේ අපි කියනවා මෙන්න මේ විදියට ප්‍රස්ථාරයක් විදියට ඇඳලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා කියලා කියනවා. හරිද? එතකොට මෙතන සෝරි යම් බිඳුවට වෙනවා කියලා හිතන්න. එතකොට මෙතන බිඳුව සාමාන්‍ය මෙන්න මේ බිඳුවට එන අවස්ථාව PF වගේ බිඳුව වෙන අවස්ථාව අපි කියනවා දරුවනේ සන්තුප්ත අවස්ථාව කියලා. සන්තුප්ත අවස්ථාව. හරි PF වගේ බිඳුවක් වෙන අවස්ථාව සන්තුප්ත අවස්ථාව කියලා කියනවා. සාමාන්‍යයෙන් PF වගේ උපරිම ප්‍රමාණය අපි කියනවා 7යි කියලා. PF වගේ උපරිම ප්‍රමාණය අපි කියනවා 7යි. එයාට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 7යි. PF වගේ 7ක් කියලා කියන්න පුතේ පසේ ජලය බිඳුවයි. පසේ ජලය නැත්තටම නැති වුණාම අපි කියනවා PF වගේ කීයයි කියලාද 7යි කියලා. ඒ කියන්නේ උඳුනක පස්නේ ඇදියක්
වේලුවට පස්සේ වේලලා පපේ තියෙන ජලය ටික සම්පූර්ණයෙන් අයින් කළාට පස්සේ ඒ පස්සේ pH වගේ අපි කියනවා කීයයි කියලාද 7යි කියලා. පැහැදිලිද? right. අපි චූටි පැහැදිලි කිරීමක් ලියාගමු. ඊට පස්සේ මේ pH වගේ කියන එක දැන් ගණනය කරගන්න ඕන. ඒක ගණනය කරගන්නේ කොහොමද කියලා මම චුට්ටක් කියලා දෙන්න. ගණනය කරන්න එන්නේ නැහැ. ඒකට පොඩි සමීකරණයක් තියෙනවා මම ඒක කියලා දෙන්න. right. ලියාගන්න මේ විදිහට. පසෙන් ජලය ඉවත් කිරීමට යම් බලයක් යෙදිය යුතුය යම් බලයක් යෙදිය යුතුය යෙදිය යුතුය පස ජලයෙන් සන්තෘප්ත වී ඇති විට සන්තෘප්ත වී ඇති විට ජලය ඉවත් කිරීම සඳහා යෙදිය යුතු බලය ජලය ක්‍රමක්‍රමයෙන් අඩුවන විට යෙදිය යුතු බලය වැඩි වේ ජලය ක්‍රමක්‍රමයෙන් අඩුවන විට යෙදිය යුතු බලය වැඩි වේ right. වෙනම රූලකින් ලියාගන්න මම ඔන්න PF වගේ අර්ථ දැක්වීම දෙන්නම් ලියාගන්න PF අගය යනු PF අගය යනු පසෙන් ජලය ඉවත් කිරීමට අවශ්‍ය බලයට සමාන පීඩනයක් ඇති කරන සමාන පීඩනයක් ඇති කරන ජලකන්දක උස සෙන්ටිමීටර වලින් ගෙන
එයින් ලබා ගන්නා ලඝු ඝනක අගයයි සෙන්ටිමීටර වලින් ගෙන එයින් ලබා ගන්නා ලඝු ඝනක අගයයි එයින් ලබා ගන්නා ලඝු ඝනක අගයයි හරි එතන මම එතන අර්ථ දැක්වීමක් දීලාම දැම්ම පොතේ එතන කියන්නේ මෙන්න මේ වගේ දෙයක් පසේ තියෙන ජලය අයින් කරන්න පුතේ අපි යම් බලයක් දෙන්න ඕන ඒක දැන් ඔයාට තේරෙනවා අපි ඒක උදාහරණ ඔස්සේ කතා කරගෙන ආවා ඒ බලයට සමාන බලයක් කියන්නත් පුළුවන් එහෙම නැත්නම් පීඩනයක් ලබා දෙන්න පුළුවන් ජල කඳක උස අපි සෙන්ටිමීටර වලින් ගන්නවා දැන් උදාහරණයක් විදිහට මං කිව්වොත් වායුගෝලීය පීඩන එකක පීඩනයක් වායුගෝලීය පීඩන එකක නැත්නම් බාර් එකක පීඩනයක් ඇති කරන්න අපි කියනවා මීටර 10ක උස ජල කඳක් අවශ්‍ය වෙනවා පැහැදිලිද කියන එක වායුගෝලීය පීඩන එකක නැත්නම් බාර් එකක පීඩනයක් ඇති වෙනවා කියනවා මෙන්න මේ වගේ මීටර 10ක් උස ජල කඳක් මගින් මීටර 10ක් උස ජල කඳක් මගින් ඇතිවන පීඩනය හරි අපි තුන් මේ ලක්ෂ්‍ය මත පීඩනය මේ ජල මට්ටමේ උස මීටර 10යි හරි එතකොට මෙන්න මේ මීටර 10ක් උස ජල කඳ මගින් මෙතන අපි P කියලා ගමු මෙන්න මේ P කියන ලක්ෂ්‍ය මත ඇති කරනවා කියනවා පොතේ වායුගෝලීය පීඩන එකක පීඩනයක් නැත්නම් පැස් සෝරි බාර් එකක පීඩනයක් ඇති කරනවා හරි එතකොට දැන් අපිට බලන්න පුළුවන් මොකද අර අපි අතන එක එක අවස්ථාවේදී නේද ඒ ඒ අවස්ථාවේ බාර් රගයන් එහෙම සැලකුවානේ හරි එතකොට දැන් අපි කිව්වා ශ්‍රේෂ්ඨ ධාරිතාව දක් සෝරි ස්ථිර මැලවීමේ අංකය දක්වා ජලය අයින් කරන්න නම් දෙන්න ඕන කියලා බාර් 15ක පීඩනය එතකොට බාර් 15ක් කියලා කියන්නේ 10 ඒවා එතකොට 15ක් වෙන්න ඕන එතකොට 150ක් එතකොට 150 අපි ලඝු ඝනක අගය ගන්න ඕන 150 ලඝු හරි එතකොට PF සමානයි ලඝු 150 එතකොට 2 දශම ගානක් ඒ ඇත්තම කියනවා නම් 2 දශම 5යි හරි අපි කියනවා කීයයි කියලාද 2.5යි කියලා කියනවා ඒ අවස්ථාවේ PF වගේ ඉතින් ඒ විදිහට පුතේ ඒ එක එක අවස්ථාවට ඒ දෙන්න ඕන බලයට සමාන පීඩනයක් ඇති කරන්න පුළුවන් ජල කඳක උස සෙන්ටිමීටර වලින් බලලා ඒකේ ලඝු ඝනක අගය ගත්තාම ඒක තමයි අපි කියන්නේ මොකක් කියලාද PF කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න PF වලට සමීකරණය. PF සමානයි පොතේ මම මේක තියද්දිම ලියන්න. PF සමානයි ලඝු 10 පාදයේ ජල කඳේ උස සෙන්ටිමීටර වලින් මට ඉඳ නැති නිසා මම කඩලා ගන්නවා වලක දිගට දියාන යන්න. හරි PF සමානයි ජල කඳේ උස සෙන්ටිමීටර වලින් අරගෙන උගේ ලඝු ගන්නවා. හරි දැන් ජල කඳේ උස අපි හිතුවොත් 400යි කියලා. නේද? ජල කඳේ උස 400යි කියලා හිතුවොත් එතකොට ලඝු 10 පාදයේ 400 වෙනවනේ ලඝු 10 පාදයේ 400. ඒක කීයද කියලා අපිට අරගන්න පුළුවන්. ලඝු 10 පාදයේ 400. පුළුවන් 400 ලඝු හොයන්න. ලඝු පොතක් අරන් හොයන්න කීයද කියලා. ඒ දෙකයි ගානක් එන්නේ නේ. 400 ගත්තත් දෙකයි ගානක් එන්නේ. 1000 වුණොත් තම 3ක් එන්නේ නේ සෙන්ටිමීටර් 1000ක ජල කඳක් නේ එතකොට
ලඝු ගණකගේ 3යි එන්නේ නේ. එතකොට PF වගේ 3යි. පැහැදිලිනේ? ඒ වගේ. වල ගණන් හදන්න එන්නේ නැහැ, බය වෙන්න එපා. ගණන් හදන්න එන්නේ නැහැ. මම නිකන් කියන්නේ. P simple F capital. හොඳයි අහපු එකම හැබැයි කිව්වනේ මම ලියද්දි මෙතන කිව්වා P simple F capital. PH ලියද්දිත් එහෙමයි. PH ලියද්දිත් P simple H capital. හරි PH ලියද්දිත් එහෙමයි. Simple P capital H. මෙතන simple P capital F PF. හරි. එකයි දශම හයයි මොකේද මේ 400ද 400 දෙකයි දශම හයයි බලන්න එක ඔයාලා හොයලා බලන්න එක එක ගයන්නේ එතකොට හරි තේරෙනාද අතට ඔන්න PF කියලා කියන්නේ එක පස්සේ ජලය අයින් කරන්න දෙන්න ඕන බලයට සමාන පීඩනයක් ඇති කරන ජල කඳක උස සෙන්ටිමීටර වලින් අරගෙන ඒකේ ලඝු වගේ හොයනවා ඒක සමානයි PF වගේට හරි නේද යටින් ලියා ගන්න අවසාන කොටස ඊට පස්සේ ප්‍රස්තාරය අඳිමු එනම් PF වගේ මගින් PF වගේ මගින් පසෙන් ජලයේ ඉවත් කිරීමට අවශ්‍ය බලය දක්වයි. පසෙන් ජලයේ ඉවත් කිරීමට අවශ්‍ය බලය දක්වයි. PF අගයේ මගින් පසෙන් ජලය ඉවත් කිරීමට අවශ්‍ය බලය දක්වයි. බලය දක්වයි. නැතහොත් ජලය පසට බැඳී ඇති ආතතිය දක්වයි. ජලය පසට බැඳී ඇති ආතතිය අපි සාමාන්‍ය වචනේ කියන්නේ ආතතිය කියලා නැතහොත් ජලය පසට බැඳී ඇති ආතතිය දක්වයි පසේ ජලය අඩුවත්ම PF අගය වැඩි වේ පසේ ජලය අඩුවත්ම PF වැඩි වේ අගයත් ඕනේ PF වැඩි වේ නැත්නම් PF අගය වැඩි වේ අගය නැතත් කමක් නැහැ ලිව්වත් කමක් නැහැ පසේ ජලය අඩුවත්ම PF වැඩි වේ පසේ ජලය අඩුවත්ම PF වැඩි වේ right අඳින්න මේ ප්‍රස්තාරය අපිට ඕන නම් මෙන්න මෙතන නම් කරන්න පුළුවන් උඳුනේ වියලූ පස කියලා උඳුනේ වියලූ පස වියලූ එහෙමනේ මං හරියට දන්නේ නැහැ මෙහෙම ලියනවද සිංහල කරන කෙනෙක් ඉන්නවද හැම අවුරුද්දෙම ළමයිගෙන් අහනවා මට අමතක වෙනවා ඔක හරියද වියලූ මතක හිටින්නේ නැහැ. එකේ හැම අවුරුද්දෙම අහනවා. වියලු. හරිනේ. හරි. ඇඳ ගන්න එහෙනම්.
නේද අඳ ගත්ත නේද පුතේ මේක සල්රේ කියනේ මේ වක්‍ර ප්‍රස්ථාරයක් ලඝු ඝනක අගයක් යන්නේ ඒක නිසා වක්‍ර ප්‍රස්ථාරයක් විදිහට අඳින්න රයිට් එතනින් ඒ ටික ඒ කෑලි ඉවරයි ඒ ටික කියන්නේ ඒ කෑලි ඉවරයි ඊට පස්සේ පුතේ අපි යනවා අලුත් මාතෘකාවකට ආයේ නමුත් අපිට මේ මාතෘකාව කතා කරන්න වෙලාව නැහැ අපි පොඩි ස්ටාර්ට් එකක් විතරක් ගමු ලියාගන්න මාතෘකාව පසේ ඇති විවිධ තෙතමන ප්‍රමාණ පසේ ඇති විවිධ තෙතමන ප්‍රමාණ නැත්නම් තෙතමන අවස්ථා කිව්වත් කමක් නැහැ පසේ ඇති විවිධ තෙතමන අවස්ථා ඒ වචනේ හොඳයි වඩා පසේ ඇති විවිධ තෙතමන අවස්ථා පසේ ඇති විවිධ තෙතමන අවස්ථා පසේ ඇති විවිධ තෙතමන අවස්ථා හරි තෙතමන අවස්ථා කීපයක් තියෙනවා හැබැයි අපි ප්‍රධාන තුනක් තමයි මෙතන සලකන්නේ පොතේ ප්‍රධාන තෙතමන අවස්ථා තුනක් තියෙනවා හරි එකක් අපි කියනවා සංතෘප්ත අවස්ථාව අනික ශ්‍රේෂ්ඨ ධාරිතාව අනික අපි ස්ථිර මැලවීමේ අංකය මේ වචන තුනම දැන් ඇහුණානේ සන්තුප්ත අවස්ථාව ශ්‍රේෂ්ඨ ධාරිතාව ස්ථිර මැලවීමේ අංකය රයිට් අපි මේ තුන ලියාගමු අද අපි පැහැදිලි කිරීම ඊළඟ දවසේ කරමු රයිට් ලියාගන්න පසේ ප්‍රධාන තෙතමන අවස්ථා තුනක් ඇත පසේ ප්‍රධාන තෙතමන අවස්ථා තුනක් ඇත පසේ ප්‍රධාන තෙතමන අවස්ථා තුනක් ඇත ලියමු අපි සංතෘප්ත ප්‍රතිශතය සංතෘප්ත අවස්ථාව කියන්න පුළුවන් සංතෘප්ත ප්‍රතිශතය ශ්‍රේෂ්ඨ ධාරිතාව ශ්‍රේෂ්ඨ ධාරිතාව ස්ථිර මැලවීමේ අංකය ස්ථිර මැලවීමේ අංකය ස්ථිර මැලවීමේ අංකය හරි එතකොට ඔය තුන ගැන කතා කරන්න ඕන නමුත් අපිට අද වෙලාව මදි අතර හමාර වෙලා ඇත්තේ නේද එහෙමද ඔවුනේ හරියටම හතර හමාරයි ලැප් එකේ වෙලාවන ඉතින් කලබලයක් නෑ අපි හිමීට කතා කරමු එතකොට ලබන බ්‍රහස්පතින්දා ලබන කියන්නේ එන සතියේ බ්‍රහස්පතින්දා පන්තිය තියෙන වෙලාව චුට්ටක් වෙනස් වෙනවා අපි 10ට තමා පන්තිය මේ සතියේ පටන් ගන්නෙ මම ඒ ගැන ටොට පැහැදිලි කරන්නම් ඒකට හේතුව මේ බ්‍රහස්පතින්දා ඔයාලා දන්නවා දැන් බහුතරයක් දෙනවා මේ බ්‍රහස්පතින්දා අපි 2023 ඒ කියන්නේ ඔයාලගෙම බැච් එකේ කණ්ඩායමේ දෙවන කණ්ඩායම රිසල්ට් ආවට පස්සේ එන සෙට් එක අපි පටන් ගන්නවා මේ බ්‍රහස්පතින්දා උදේ 8ට ඒක ස්ථිර ටයිම් එක උදේ 8 වෙන්නත් පුළුවන් එයාලගේ හැමුණොත් ඔයාලගේ එක ඊට පස්සේ දාන්න 10 හමාරනේ 10ට මේ සතියේ 10ට අපි කරමු මොකද ඒක මේ සතියේ අපි ලොකුවට ඉගෙනවීමක් ඒ පන්තිය තුල ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ මූලිකව පැහැදිලි කිරීමක් තමයි එතන සිද්ධ වෙන්නේ එතකොට මුල ඉඳලා අපේ පන්තියට සම්බන්ධ නොවුණු දරුවෝ ඉන්නවා මෙතන මම එතන බහුතරයක් දෙනාද 3-4 දෙනෙක් වගේ හැරෙන්න
තුනක් හතරක් පහක් ඔය වගේ ප්‍රමාණයක් හැරෙන්න පොඩි පොඩි කොටස් හරි මං හිතන්නේ මගේ හැරිලා ඇති මුල් පාඩම් වල. ඉතින් එයාලට පුළුවන් පුතේ ඒ මේ බ්‍රහස්පතින්දා උදේ පටන් ගන්න පන්තියට සම්බන්ධ වෙන්න, ඒ කියන්නේ මූලික හැඳින්වීමකටවත් සම්බන්ධ නොවුණු දරුවෝ ඉන්නවනේ. ඒ කියන්නේ පේපර් එක පිළිබඳවත් සමාජයට තාම අවබෝධයක් නැති. ඉතින් ඒ මූලික පැහැදිලි කිරීම ටික කරගන්න අවශ්‍ය නම් ඔයාලටත් පුළුවන් එදා උදේට ඒ සෙකන්ඩ් ගෲප් එකේ ඒ ආරම්භක සෙමිනා එකට ආරම්භක සම්මන්ත්‍රණයක් විදියට තියෙන ඉතින් ඒක නැත්නම් හඳුන්වා දීමේ සමුළුවක් හරි වැඩමුළුවක් හරි මොකක් හරි නමක් දාගන්න කැමති එකක්. ඉතින් ඔයාලටත් එන්න පුළුවන්. මම දැක්ක ඔයාලගේ සමහර අය දැන් ඒ ගෲප් එකට ජොයින් වෙලා ඉන්නවා බ්‍රහස්පතින්දා උදේ 8ට. හරි, එතකොට ඒකෙත් එතකොට ඔන්න මුල පාඩම් ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලා දිගටම මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න, ඒ සම්බන්ධ වෙන අතරතුර අරකට සම්බන්ධ වෙන්න. නැත් අපරාදෙනේනේ, ඔයාලා දැන් ඉස්සරහින් ඉන්නේ. හරි, ඔයාලා මේකට සම්බන්ධ වෙන අතරතුර ඒකට සම්බන්ධ වෙන්න. එතකොට ඒකට වෙනම අය කිරීම මුකුත් නෑ. සාමාන්‍යයෙන් ඔයාලා මේකට ක්ලාස් දෙක දෙවුවහම ඒකට ඔටෝමැටිකලි හරිද, ඒ කියන්නේ නොමිලේම වාට එකට ජොයින් වෙන්න පුළුවන්. හරි, කිසි ප්‍රශ්නයක් නෑ. ඒක තමයි දැනුවත් කරන් තියෙන. ඒ අතර ඉතින් ඔයාලගේ අලුත් ඒ කියන්නේ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් අපේ සෙකන්ඩ් ගෲප් එකට සම්බන්ධ වෙන්න කැමති අය දැන් අහන වැතිනේ. දැන් එයාලත් කියනවා වැතිනේ එක්කෝ මම මොනව හරි ඔය නේද එක්කෝ ඒ කියන්නේ ටෙක් විෂයන් එක්කෝ සයන්ස් එක්කෝ ආර්ට්. එතකොට ඒත් එක්ක ඇග්‍රි කරනවානේ. එතකොට ඇග්‍රි කරනවා හයිනේ නේද? ඔබ කොහෙද පන්ති යන්නේ? ඉන්න මන් අහනවානේ. එතකොට එයාලා ඉන්නවා නම් එහෙම අය සම්බන්ධ කරන්න මම ඔයාලට විස්තර මං හිතන්නේ මේ වෙනකොටම දීලා තියෙන සියල්ල ඒ යාළුවන්ගේ තොරතුරු එක්ක මට එවන්න. එහෙම නැත්නම් කෙලින්ම යාළට අපේ ක්ලාස් එකට ගෲප් මල් ලින්ක් එවලත් ඇත්ක වලයි ගෲප් වලට ඒ ලින්ක් එක යවලා යාළට ඒ ගෲප් එකට ඍජුව සම්බන්ධ වෙන්න කියලා කියන. ඒක තමයි දැනුවත් කරන්න තියෙන්නේ. එතකොට මේ බ්‍රහස්පතින්ද හෙන يعني තියරි ක්ලාස් එකට විතරක් සම්බන්ධ වෙන අය අරකේ ඉන්ට්‍රොඩක්ෂන් එක අවශ්‍ය නැති දරුවෝ ටික උදේ 10 වෙනකොට මේ සාමාන්‍ය මේ අපේ මේ පන්තිය අපි කරනවා 10 ඉඳලා 12 වෙනකල් එතකොට කරනවා. හරි, එදාට අපි මේ පසේ ප්‍රධාන තෙතමන අවස්ථා තුන කතා කරලා ඊට පස්සේ මේකෙත් අය chart එකක් තියෙනවා අපිට අඳින්න. PF වගේ යන්න එහෙම දාපු chart එකක් තියෙනවා. ගොඩක් වැදගත් chart එකක්. බහුවර්ණ ප්‍රශ්න එහෙම කරන්න ඒක අතිශය වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට පසේ තෙතමන ප්‍රතිශතය සෙවීමේ පරීක්ෂණ තුනක් තියෙනවා පුතේ. බාරමිතික ක්‍රමය, ජිප්සම් කුට්ටි ක්‍රමය සහ ශේෂ්ඨාත්තිමාන ක්‍රමය කියලා ක්‍රම තුනක් කතා කරන්න තියෙනවා. අපිට පුළුවන් ඒ ක්‍රම තුන පටන් ගන්න. එදාට ක්‍රම තුනම බැරි වුණත් අපිට බාරමිතික ක්‍රමය වගේ එක ක්‍රමයක් සාකච්ඡා කරලා ඉවර කරගන්න පුළුවන් වේ බ්‍රහස්පතින්දාට. එතකොට ලබන අඟහරු අදට අපිට ඒ සියල්ල ඉවර කරනවා. ඊට පස්සේ ආයෙ ප්‍රැක්ටිකල් එකක් මේකේ තියෙනවා. ශේෂ්ඨ ධාරිතාව හොයන ප්‍රැක්ටිකල් එකකුත් වෙනම තියෙනවා. නමු ශේෂ්ඨ ධාරිතාව හොයන ප්‍රැක්ටිකල් එක කරන්න කලින් පස්සේ ජල ප්‍රතිශතය හොයන පරීක්ෂණ ටික කරලා ඉවර වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය ටික කතා කරපුවාම තමයි අපිට පංශු ජලය කොටස ඉවර වෙන්නේ. මම පටන් ගන්නකොටම කිව්වා පංශු ජලය කියලා කියන ටික ලොකු කොටසක් තියෙන මේ අනුමාත්‍රකාවක්. ඒක නිසා අපිට විස්තර කතා කරන්න තියෙනවා. හරි, එහෙනම් අදට අපි නතර කරමු. යාළුවෝ ඉන්නවා නම් තව දවසයි තියෙන්නේ. හරි, හෙට විතරයි තියෙන්නේ. සම්බන්ධ කරලා දෙන්න අපේ අලුත් ගෲප් එකට. ඇග්‍රි BST දෙකම අලුතෙන් ගෲප් දෙකක් පටන් ගන්නවා. දෙකම يعني ඇග්‍රි එක තමයි ඇත්තටම 30 වෙනිදාට දාලා තියෙන්නේ. පළවෙනිදාට දාලා තියෙනවා, සිකුරාදා දවසේ දාලා තියෙනවා BST එකට. එකක් බලමු, සමහර එක දවසේ මොකද ඉවර කරන්න පුළුවන්. BST එක විතරක් සම්බන්ධ ළමයි හිටියොත් එයාලට වෙනමත් එකක් කරනවා. හරි, එහෙනම් අපි අදට නතර කරමු. ওই ටික නැවත බලලා තියාගන්න. ගොඩක් වැදගත් කරුණු කිව්වා, ඉක්මනට අමතක වෙයි. ඔය වගේ තැන් ඔය PF වගේ යනම් මනම් ਉਹ අමතක වෙනවා ඉක්මනට. ඒක නිසා අදම පුතේ අදම ඒ ටික නැවත හොඳට කියවා ගන්න, පාඩම් කරගන්න. පාඩම් කරන විදිය දන්නවනේ. සතියට දෙතුන් වතාවක් අඩුම තුන් පාරක් ඔය පාඩම පාඩම් කරන්න ඕන. අඩුම තුන් පාරක් අද අනිවාර්යෙන් අද හවස පාඩම් කරන්න.
සතියේ මැද දවසක නැවත පාඩම් කරන්න, ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කලින් අනිවාර්යෙන් පාඩම් කරන්න. ඕක තමයි හරිම ක්‍රමවේදය පාඩම් කරන්න. ওই විදිහට හැම පාඩමක්ම ඒ දවසේ කරන හැම පාඩමක්ම සතියේට 3 වතාවක් පාඩම් කරන්න අවශ්‍ය වෙනවා ඒ ක්‍රමයට. ඊට අමතරව පහුගිය පාඩම් ආයේ ආයේ නැවත පාඩම් කිරීම කරන්න. ඒක දිගටම පාඩම් කිරීමක් තමයි තියෙන්නේ. අය නිකන් ඉන්න කියලා වෙලාවක් නම් තියෙන්න හේතුවක් නැහැ. හරි. ඔයාලටත් එහෙම තමයි. දැන් ඔයාලට ලොකු ලොකු කොටසක් කරලා තියෙන. يعني සැලකිය යුතු තියරි කොටසක් දැන් ඔයාලා ගාව තියෙනවා. ඔයාලට පාඩම් කරන්න පුළුවන් ඕවා. හරිද? right එහෙනම් අපි අදට නතර කරමු. නැවත බ්‍රහස්පතින්ද හම්බෙමු. එහෙනම් හැමෝටම අයිබෝවන්.